Welcome back to my channel. Hello guys, ඔයාල අදත් සාදරයෙන් පිළිගන්න සති ටෙක්නික් YouTube channel එක. අද මම කියලා දෙන්නන්නේ කොහොමද අපි ගෙදර නිතර නිතර ගන්න ෆොටෝ වලින් මුදල් හම්බ කරන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා කරන්න තියමු. ඉතින් ඔයාල නිතර නිතර ගෙදර ගන්න එක එක ෆොටෝ කියන්නේ මේ වගේ ෆොටෝ එක සහ මෙන්න මේ වගේ ෆොටෝ එක සහ මෙන්න මේ වගේ ෆොටෝ. ඒ වගේ ෆොටෝ ඔයාල නිතර නිතර ගෙදර ගන්න එක සහ ඔයාල ට්‍රැවල් කරන්න ගියාම ගන්න ෆොටෝ වලින් කොහොමද මුදල් හම්බ කරන්නේ? මේක හැමෝටම ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. හරි. අපි දැන් මුලින්ම Adobe Stock කියන වෙබ්සයිට් එකට යමු. මම මේ වෙබ්සයිට් එකට යන link එක ඔයාල description box එකේ සහ පළවෙනි comment එකේ දාලා තියෙනවා. ඔයාල මුලින්ම මේ වෙබ්සයිට් එකට ආවා පස්සේ ඔයාල මුලින්ම මෙන්න මෙතන තියෙන සෙල් කියන බටන් එක ක්ලික් කරන්න. හරි. අපි දැන් මෙන්න මෙතන තියෙන Google icon එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක මෙන්න මෙතනින් තෝරන්න. ඊට පස්සේ ඔයාගේ ඊමේල් එක හරහා ඉදිරියට යන්න. ඊට පස්සේ ඔයාල මෙන්න ඔයාගේ ඉන්ටර්ෆේස් එකට අරන් යනවා. ඊළඟට මෙතන මුලින්ම මෙතන දෙන්න ඕන first name එක සහ last name. ඊළඟට මෙතන දෙන්න ඔයාගේ උපන් දිනය. මෙතන country එක තෝරන්න. ඊළඟට මෙන්න මෙතන tick එක දාලා create account කියන එක button එක click කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙගේ interface එකක් එනවා. ඊළඟට ඔයාලා මෙන්න මෙතන click කරන්න මෙන්න මෙතන upload my first asset කියන එක. ඊට පස්සේ ඔයාලගේ ගත්ත ෆොටෝ එකක් මෙන්න මෙතන upload කරන්න නැත්නම් drag and drop කරන ෆයිල් එක. ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති png සහ jpg තව vectors video වගේව දාන්න පුළුවන් මේකට. ඔයාලම png size කරන resolution එක 4mb ඉඳන් mb 45 කන් දාන්න පුළුවන්. ඒ වගේම JPG වල ෆයිල් සයිස් එක MB 45 වෙනකම්, ඒ වගේම රෙසලූෂන් එක MP 4 වෙනකම්, ඊටසේ වෙක්ටර්ස් වලත් සයිස් එක MB 45, ඒ වගේම රෙසලූෂන් එක 4MB, ඒ වගේම වීඩියෝ වල 4K ඕ HD දාන්න ඕන. ඒ වගේම ෆෝමැට් එකේ MOV දාන්න පුළුවන්, MP4 දාන්න පුළුවන්, MPGO AVI ෆෝමැට් එකේ දාන්න පුළුවන්. ඒ වගේම මේකේ ෆයිල් සයිස් එක GB 3.9ක් වෙන්න ඕන. ඊට වඩා අඩු වෙන්න ඕන. දැන් අපි දැන් මෙතන ෆොටෝ එකක් ඇඩ් කරලා බලමු. මෙන්න මෙතන බ්‍රවුස් කියන ටෙක්ස්ට් එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ආගේ ෆොටෝ එක තෝරන්න. හරි, දැන් අපි ෆොටෝ එක අප්ලෝඩ් කරලා තියෙන්නේ. අපි දැන් මේ ෆයිල් ටයිප් ෆෝම් එක පුරවන්න ඕන. මෙතන මම ෆයිල් ටයිප් එක ෆොටෝ කියලා ඔටෝම සිලෙක්ට් කරලා තියෙනවා. ඉතින් මේ කැටගරි එක plant and flowers කියලා ඔටෝම සිලෙක්ට් කරලා තියෙනවා. හරියට සිලෙක්ට් කරලා නැත්නම් ඔයාලට මෙන්න මෙතනින් තෝරලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙතනින් ඔයාලට AI ෆොටෝ උනස් මේකට දාන්න පුළුවන්. එහෙම දැම්මනම් ඔයා මෙන්න මෙතන create using generative AI tools එකට ටික් එක දාන්න. ඊළඟට headline එක no දෙන්න. දැන් මෙන්න මෙතන ගන්න ඔයාගේ ෆොටෝ එකට අදාළ title එක. මම මෙන්න මෙතන orchid flower on black කියලා දෙනවා. ඒ වගේම මෙන්න මෙතනට keyword අහනවා. ඔයා මෙතනට ඔයා type කරලා keyword දෙන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතන තියෙන යට suggestion කරපු keyboard ටික keyword ටික අන්න ඒ ටික දෙන්නත් පුළුවන්. මම මෙන්න මෙතන add all කියන button එක click කරනවා. හරි, දැන් මේ සම්පූර්ණ කරලා ඉවරයි. අපි දැන් මෙන්න මෙතන තියෙන submit file ගැන click කරන්න. දැන් මෙන්න මෙතනදී මෙනුවේ terms and condition වලට කැමති කියලා අපිට මේ වගේ පුරවන්නක් කරනවා. දැන් සා මෙන්න මෙතනින් කියන්නේ මේක කාගෙන් ගත්තේ නැති Google එකෙන් ගත්තේ නැති තමන් ගහ ෆොටෝ එකක් කියලා. ඒ වගේම මේකෙන් කියන්නේ
ගේ ෆොටෝ එක කාගවත් අරගෙන නැති ඒවගේම එහෙම වුණත් කාගහරි අරගෙන තිබුණත් ඔයාගේ එකවුන්ට එක සස්පෙන්ඩ් වෙන්න දෙතියෙනවා. මංගකර කැමතියි කියලා කියන්නේ ඔයා මේ නීති ඔක්කොම දන්නවා කියන එක. මෙන් මේ ටික එක කියන්නේ අපි ඒ ටික එක හරියට දාලා කන්ටිනියු බටන් එක ක්ලික් කරන්න. ඇත්තට මේක හරිම ලේසි, ඒ වගේම හරියට කරන්න. ඒ වගේම ඊට පස්සේ අපිට වෙනවා හියුමන් වෙරිෆිකේෂන් එක. දැන් මම වෙරිෆයි වර්ෂන් බටන් එක ක්ලික් කරනවා. හරි, දැන් මේ වගේ වෙරිෆිකේෂන් එක ගාව මට නම් ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙන්න මෙතන ඌගන්ව තෝරන්න. හරි, දැන් මම මෙතන වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ මෙන්න මෙතන සබ්මිට් බටන් එක ක්ලික් කරන්න. හරි, දැන් ෆොටෝ එක රිවියු ඉන් රිවියු කියන ටැබ් එකේ තියෙන්නේ. ඔයාලා මේක ඒගොල්ලෝ බලලා සබ්මිට් කරා නම් මෙන්න මෙතන රිලීස් කියන ටැබ් එකට එන්න ඕන. නැත්නම් මෙන්න මෙතන not accept කියන ටැබ් එකට තමයි එන්නේ. අපි දැන් මේකේ ටැක්ස් ෆෝම් එක පුරමු. මුලින්ම ඔයාලා යන්න ඕන මෙන්න මෙතන contribute account කියන ටැබ් එකට. යාට ස්කෝල් කරලා මෙන්න මෙතන තියෙනවා. අපිට දැම මේක පුරවන්න බෑ. ඒක මොකද අපි ඇඩ්‍රස් එක දැම දීලා නැති හින්දා. එන්න මෙ මේ උඩට ආවම මෙන්න මෙතන තියෙන ඇඩ්‍රස් කියලා ඒක ඉස්සරහින් තියෙන මෙන්න වගේ එඩිට් අයිකන් එකක්. අන්න ඒකට ක්ලික් කරන්න. ඊටසම මෙන්න මෙතන ඇඩ්‍රස් එක දීලා මෙතෙන්ට ඇඩ්‍රස් එක දීලා මෙන්න මෙතෙන්ට සිටි එක දීලා මෙන්න මෙතන කන්ට්‍රි එක සෙට් කරලා ඇත්තේ මෙන්න මෙතන හෝස්ටල් කෝඩ් එක දීලා මෙන්න මෙතන සේව් චේන්ජස් දෙන්න. ඔන්න මේ වගේ ඇඩ්‍රස් එක දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන save changes කියන බටන් එක ක්ලික් කරන්න. දැන් සෑහට ස්ක්‍රෝල් කරා මෙන්න මෙතන තියෙන add text information කියන බටන් එක අපිට දැන් submit වෙලා තියෙන්නේ. අපි දැන් ඒක ක්ලික් කරමු. දැන් මෙන්න වගේ interface එක තමයි ඔයාලට පේන්නේ. මෙන්න මෙතන continue බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ අහනවා මෙන්න මෙතන an individual ද නැත්නම් company එකද. අපි මෙන්න මෙතන an individual කියලා ටික් එක දාලා continue කරන්න. ඊට පස්සේ ආ මෙන්න මෙතන තියෙන දෙවෙනියට තියෙන එක ක්ලික් කරන්න. ඊට මෙන්න මෙතන continue button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ආ වෙනවා මෙන්න මෙතන තමයි text form එක. අපි දැන් මෙන්න මෙතන මුලින්ම තියෙනවා name එක type කරන්න. මම දැන් නම දෙනවා. ඊට පස්සේ ඉස්සරහින් කන්ට්‍රි එක තෝරන්න. ඊගොම ඊළඟට ඔයාලගේ දෙන්න ඕන ඇඩ්‍රස් එක. ඊට පස්සේ ඉංග්‍රීසි දෙන්න ඕන ඇඩ්‍රස් එකමයි ප්‍රොවින්ස් එකත් එක්ක. ඊට පස්සේ කන්ට්‍රි එක තෝරන්න. ඊට පස්සේ මෙතනට දෙන්න ඕන ඇඩ්‍රස් එක. ඊට පස්සේ ඉස්සරහට කන්ට්‍රි එක දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන කන්ට්‍රි එක තෝරන්න ඕන. හරි, මේ වගේ ශ්‍රී ලංකා දුන්නා පස්සේ මේ දෙන්නත් සිටි එක දෙන්න. ඊට පස්සේ 5 6 A 6 B සහ 7 කියන හතර පුරවන්න ඕනේ නැහැ. 8ට ඔයාගේ බර්ත්ඩේ එක දෙන්න. හරි, මම දැන් මේ part 2 එක පුරවන විදිය ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ සහ පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙනවා. ඔයාලා මෙන්න මෙතන රේට් එකට දෙන්න 10%. ඊට පස්සේ මේ පළවෙනිකට ඔයාලා දෙන්න ඕනේ මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. අන්න ඒක කොපි කරගෙන ඇවිල්ලා හරිය මෙතන බලාගෙන ටයිප් කරලා හරිය මෙන්න මෙතන දෙන්න. ඊට පස්සේ ඊළඟ තැනට දාන්න දෙන්න ඕනකත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඒක මෙන්න මෙතන පේස් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන ටික් එක දාලා මෙතෙන්ට සිග්නේචර් එක දෙන්න. ඊපස්සේ ඇප්ලයි බටන් එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන සිග්නේචර් එක දෙන්න. ඔයාගේ නම දෙන්න. ඊට පස්සේ මෙන්න මෙතන ක්ලික් ටු සයින් කියන එක ක්ලික් කරන්න.
ඇස මේරවාගේ ඕල් සෙට් කියන වටන එක දැන් යාට වෙන වෙනට පෙන්න යවා ඕල් සෙට් කියලා අපට පෙන්න්නනවා දැන් අපි සාර්ථක සයින්ලා තියෙන දැන් අපි වෙන මෙතෙන්ට ක්‍රියට් එකවන් කියන බටන ක්ලික් කරන්න ඉස්වලට මෙන්න මෙතන පේනවා ඇති වැලිඩේට් කියලා අපේ ටැක්ස් ඉන්ෆර්මේෂන් එක කන්ෆර්ම් වෙලා තියෙනවා දැන් අපි බලමු පේඅවුට් එක ගන්න කොහොමද කියලා මෙන්න මෙතන තියෙනවා ඉන්සයිට්ස් කියන බටන එක අන්න ක්ලික් කරන්න ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන පේනවා ඇති මෙන්න මෙතන මයි ස්ටැටික්ස් කියලා බටන එක තියෙනවා අන්න ක්ලික් කරන්න ඊට පස්සේ මෙන්න මෙතන පේනවා ඇති මෙන්න මෙතන පේ අවුට් බටන් එක කන්න එක තම කල වෙලා නැහැ අපිට ඒක කල වෙන්නේ මෙතන ඩොලර් 25ක් එකතුනාම පස්සේ මොකද අපිට ඩොලර් 25ක් එකතුනාට පස්සේ තමයි මේක විත්ඩ්‍රෝල් කරන්න පුළුවන් දැන් ඔයාලා හිතන්නකො මේකට එක පොටයක් දාලා මේක හොයන්න පුළුවන් පොඩි ගානක් නම් මේකට පොටෝ 10ක් දැම්ම ගන්නේ ඒ වගේ 10 ගුණ ඒ වගේ මේකේ ඊමේල් 10ක් තිබ්බේ ඒ 10ට පොටෝ 10 ගන්න දැම්මා ඒ වගේ 10 ගුණ අපිට ඒ වගේ නම් ඇත්තටම මේකේ දාන පොට එක තව කරන ක්‍රියේටර් කෙනෙක් කලින් මේක ග්‍රැෆික් ඉන්ජිනියර් කෙනෙක් කලින් කාටර් මේ පොට එක ඕන වෙනෙක් මේ පොට එක ඩවුන්ලෝඩ් කරගත්තාම ඒකෙන් පොඩි මුදල අපිට හම්බ වෙන විදිය ඒකෙන් මුදල ඇඩබේ ආයතනයට හම්බ වෙන ඒක තමයි ඇත්තටම මේ සිද්ධ වෙන්නේ ඉතින් අද ගෙනා වීඩියෝ එක කොහොමද ඔයාලට හොඳයි කියලා හිතනවා පහල subscribe button එකට පහින් ගියක් ගහලා යන්න ඒ වගේම like button එක click කරන්න ඔබේ ප්‍රශ්න ගැටලු සාකර දේවල් තියෙනවා පහල comment box එකේ comment කරන්න අපි ඊළඟ වීඩියෝ එකේ කොහොමද ඔයාලට ජය වේවා